මං අද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් කතා කරනවා. මේක මේ සමාජයේ බොහෝ වැරදි ආකාරයට කතාබහට ලක් වෙන කාරණා දෙකක් නිසා. පළවෙනි දේ තමයි මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා නැවත අගමැති කරන්නට උත්සාහයක් දරනවා. ඒ අනුව මේ කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත කිසිදු පදනමකින් තොර කතාවක් සමාජයේ පතුරවා හරිමින් තියෙනවා. මං හිතන්නේ මේ වගේ කතාවක් මේ සමාජයට පතුරවන්නේ මේ අවස්ථාව වෙනකොට දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා දේශපාලන වශයෙන් කියාගන්න දෙයක් නැතුව ඉන්න පුද්ගලයින් මං හිතන්නේ මේ වගේ වෙලාවක මෙවැනි කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සහ ජනතාවට මුදා හරිමින් අර තමුන්ගේ බංකොලොත් භාවයේ වහගන්න කිසියම් වූ මාධ්‍ය අවකාශයක් ලබා ගන්න හදනවා කියන කාරණේ තමයි අපිට පේන්නේ. නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ නිදහසෙන් පසුබිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු හතර දෙනෙක්ට ඉවර කරන්න බැරුව තිබුණු යුද්ධයක් ඉවර කළා. වසර 30ක යුද්ධයක් අවසන් කළා. සීල් කරපු මිනි පෙට්ටිවල දකුණේ තරුණයන් ගෙදෙට්ට එන එක නවත්තපු. ඒ වගේම පාසල් යන උතුරේ දරු දැරියන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කර ගලෝලා ඒගොල්ලන්ට නැවත පාසල් අධ්‍යාපනය ලබා ගන්න ඉඩ සලස්සපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේම භාෂාවෙන් කියනවා නම් එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත් බය නැහැ. ඒ වගේම ජනතාව වෙනුවෙන් බලය අතාරින්නත් හැකියාව තියෙන නායකයෙක්. ඉතින් ඒ වගේ නායකයෙක් අපි කවදාවත් මේ හොර රහසේ බලහත්කාරයෙන් හමුදාවගෙන හැල්ලා දාගෙන මේ රටේ තනතුරකට පත් කරන්නේ නැහැ. එතුමාව තනතුරකට පත් කරනවා නම් අපි අනිවාර්යෙන් එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදයේ මැද්දෙ මිසක් මේ රටේ ජනතාවට හොර රහසේ හමුදාවල් දාගෙන ආරක්ෂක රැකවල් දාගෙන එවැනි තනතුරකට ගේන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත් කරන්න යනවා කියන කාරණය සම්පූර්ණ අසත්‍ය කාරණයක් බව පළමුවෙන් කියන්න ඕනේ. නැවත වතාවක් මම අවධාරණය කරන්නේ මෙය තමන්ගේ දේශපාලන බංකොලොත්භාවයේ වහගන්න මාතෘකා නැති දේශපාලනඥයින් විසින් සමාජගත කරන බොරුවක් මිසක් සත්‍යතාවයක් ඇති කාරණයක් නෙවෙයි කියන එක. දෙවනුව තවත් කාරණයක් කියන්න ඕනේ මේ ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සහ සමාජයේ විවිධ මත පළ කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තියෙන්නේ රටේ ජනාධිපතිවරයාට. එතුමාට අපි ජනාධිපති ධූරය ලබා දීමේදී අපි එතුමාට මේ රට කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න එකඟ වුණාට අපි අපිට අහවලා ඉවත් කරන්න ඕනේ, අහවලා පත් කරන්න ඕනේ කියලා විවිධ කොන්දේසි දැම්මේ නැහැ. ඉතින් ඒ ආණ්ඩුකාරවරු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ එතුමා සතු අයිතිය, එතුමා සතු බලය කිසිදු ආකාරයකට අභියෝගයකට ලක් කරන්නත් පක්ෂයක් හැටියට අපි උත්සුක වෙන්නේ නැහැ. මොකද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එතුමාට තියෙන අයිතියක්. ඒ අනුව ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මේ පැතිරෙන කතාවලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ පක්ෂයේ සම්බන්ධයක් නැති බව අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටින්න ඕනේ.
ප්‍රශ්නයට ඔබතුමා පිළිතුර ලබා දුන්නා. ඒක වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අහනවා නම් දැන් ඇත්තටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැවත වතාවක් අග්‍රාමාත්‍ය ධූරයේ අග්‍රාමාත්‍ය තනතුර ලබා දෙන්න කියලා ඔබතුමාලා පක්ෂයක් විදියට ඉල්ලීමක් කරේ නැද්ද ජනාධිපතිවරයාගෙන්? එහෙම සාකච්ඡාවක් සිදු වෙලාම නැද්ද? නෑ, ඒක තමයි මං කිව්වේ. මේක මේ දේශපාලන බංකොලොත් භාවය වහගන්න අර මාතෘකා නැතුව ඉන්න පුද්ගලයන් විසින් ගෙන එන මාතෘකාවක් මිසක් පක්ෂයක් හැටියට අපි එවැනි කිසිදු ඉල්ලීමක් කරලා නැහැ. විශේෂයෙන්ම ඔබ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ පක්ෂ නායකයාගේ මැයි දින කතාව ඇහුවා නම් එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා. ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්න වගේම ජනතාව වෙනුවෙන් බලය අතාරින්නටත් ඒ අවශ්‍ය කරන ශක්තිය අපිට තියෙන බවට, එතුමාට තියෙන බවට. එතුමා අය කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්නපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඔයි කියන කතාවලට පක්ෂ සම්බන්ධයක්කුත් නැහැ, ඒ කියන කතාවල කිසිදු සත්‍යතාවයකුත් නැහැ. ඒ කියන්නේ අගමැතිකම ඉල්ලුවේ නැහැ ඔබතුමන්ලා. නැහැ, අපි ඉතා පැහැදිලිව අපේ පක්ෂයේ එවැනි කිසිදු එවැනි කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරලා නැහැ. ඒක ඉතා පැහැදිලිව ඒකයි මං දිගින් දිගටම ප්‍රකාශ කර සිටි. දැන් මීට කලින් යම් යම් අමාත්‍ය ධූර ලබා දෙන්න කියලා කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට යම් යම් අමාත්‍ය ධූර දෙන්න ලබා ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා යම් සාකච්ඡාවක් සිදු වුණානේ. එතකොට ඒ අමාත්‍ය ධූර ටිකක් තාමත් ලැබුණ නෑ නේද? දැන් මේ ඔබතුමාලා ඉල්ලන ඒවා ලැබෙන්නේ නැති තත්වයක් පෙන්눔 කරනවද? නැහැ, ඒක ඉතා පැහැදිලිව ඔබට අපි කියන්න ඕනේ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරනකොට අපි එතුමාට කිව්වේ නැහැ අපිට අහවල් ඇමති දුර ටික ඕනේ, අහවල් කෙනාට අගමැතිකම ඕනේ, මෙන්න මේ දේවල් ඕනේ, අපිට මෙතනින් මේ දේ ඕනේ, අතනින් මේ දේ ඕනේ කියලා අපි කිසි දෙයක් කිව්වේ නැහැ. අපි එතුමාගෙන් ඉල්ලා හිටියා කාරණා දෙකක්. පළවෙනි කාරණේ තමයි ඒ වන විට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අනතුරකට පත් වෙලා තිබුණා. මේ රටේ තමන්ගේ මතය දරීමේ අයිතිය, තමන්ගේ දේශපාලන මතය දරීමේ අයිතිය නැති කරමින් තිබුණා. ඉතින් අපි පක්ෂයක් හැටියට පළවෙනි දේ බලාපොරොත්තු වෙන්නේ අපේ හිටපු අපි පත් කරගත් අපේ ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී ඒ தත්ත්වය මැඩ පවත්වලා නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සමත් වුණේ නැහැ. ඒ අනුව අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ සම්බන්ධයෙන් තිබිච්ච පළපුරුද්ද මත අපි එතුමාගෙන් ඉල්ලා සිටියා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ රටේ සියලු මතයන් දරන පුද්ගලයින්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් පිළිගන්නා දේශපාලනයේ යෙදීමට තියෙන අයිතිය තහවුරු කරලා සාක්ෂාත් කර දෙන්න කියලා. ඒ කාරණේ සම්බන්ධයෙන් එතුමා මැදිහත් වෙලා ඒ අපි ඉල්ලපු දේ ඉටු කරලා දුන්නා. ඒ වගේම රටේ ආර්ථිකයේ වැරදි කළමනාකරණයක් තිබුණා, අන්න එය නිවැරදි කර දෙන්න කියන ඉල්ලීම කරා. මං හිතන්නේ එතුමා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරා. ඒකින්ද මං හිතන්නේ අපි එතුමා ජනාධිපති කරවීමේ අපේ මූලික අභිප්‍රායන් සාර්ථකයි. ඉතින් එතනින් එහාට අපි ජනාධිපතිවරයා හැටියට එතුමාගෙන් එතුමා පත්වෙච්ච මුල් අවස්ථාවේදී ඉල්ලීමක් කරා. ඔබතුමා අලුතින් කැබිනට් මණ්ඩලය පත් කරනවා නම් මෙන්න මේ නම් දරන මන්ත්‍රීවරුන් සඳහා කැබිනට් අමාත්‍ය දුර ලබා දෙනවා නම් පක්ෂයක් හැටියට අපි වඩා කැමතියි කියන එක. ඉතින් ඒක පක්ෂයක් හැටියට අපිට තියෙන අයිතියක්. අපි ඒ ඉල්ලීම කරා. ඒ ඉල්ලීම අදටත් වලංගුයි. එතුමා ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා නම් ඒක නැද්ද කියන එක එතුමාට අයිතියක් එතුමාගේ ජනාධිපතිවරයා හැටියට. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි එතනින් එහාට මැදිහත් වීමක් කරන්නේ නැහැ. එකනේ ඉල්ලීමක් කර නමුත් දැන් අමාත්‍ය ධූර ටික ලැබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් පක්ෂයක් විදියට ඔබතුමාලා යම් කනස්සල්ලකින්ද ඉන්නේ? මොකක්ද ඔබතුමාලාට ඒක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? නැහැ, අපි පක්ෂයක් හැටියට අපේ ඉල්ලීම ඉටු කරා. ඒක ඒ ඉල්ලීම අදටත් වලංගුයි. ඉතින් එතුමා ඒක ඉල්ලීම කළා දැන් වසරකට කිට්ටු කාලයක් ගත වෙන්න ගිහිල්ලා තියෙනවා. නමුත් එතුමා තමයි රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ එතුමා තීරණය කළ යුතුයි මේ රට පාලනය කිරීමට එතුමාට සුදුසුම ක්‍රමවේදය මොකක්ද කියන එක. ඉතින් ඒ එතුමාට ජනාධිපතිවරයා හැටියට රට පාලනය කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් අපි මැදිහත් වීමක් කරන්නේ නැති බව පක්ෂයක් හැටියට අපිට විශ්වාසනීයත්වයකින් යුතුව ප්‍රකාශ කරන්න පුළුවන්.
දැන් මේ දේශපාලනය සම්බන්ධයෙන් කතා කරන විග්‍රහ කරන කෙනෙක් යම් විදියකින් කිව්වොත් කෙනෙකුට ඉහළට යන්න ඉනිමග ලබා දුන්නට පස්සේ උඩට ගිහිල්ලා ඉනිමගට පයින් ගහන තත්වයක් වගේ දකින්න ලැබෙනවා කියලා ඔබතුමාගේ අදහස මොකක්ද? ඒ කියන්නේ නිකන් කලගුණ සැලකීමක්වත් නැද්ද කියන ප්‍රශ්නාර්ථය ඇති වෙනවා කියලා කිව්වොත් ඔබතුමාගේ අදහස මොකක්ද? දේශපාලනයේදී අපි පක්ෂයක් හැටියට අපේ ගමන ශක්තිමත් වෙ ඉදිරියට යනවා. එවැනි කාරණා සම්බන්ධයෙන් තීන්දුව తీරන ගත යුත්තේ පක්ෂ විසින් නෙමෙයි රටේ ජනතාව විසින්. අපිට පක්ෂයක් හැටියට අපි අපේ ගමන යනවා. අපේ ඉල්ලීම් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඉල්ලීම් ඉටු නොවුණා කියලා අපි අපේ ගමන නවත්තන්නේ. අපි ඉතා ශක්තිමත් පක්ෂයක් හැටියට අපේ ගමන යනවා. පසුගිය කාලේ ඔබ දකින්න ඇති ලංකාවේ සාර්ථක මැයි දිනේ පැවැත්වුවේ අපේ පක්ෂය. ඒ වගේම මේ වන විටත් ඉතා සාර්ථකව ගම්මට්ටමින් නැවතත් අපේ ශාඛා සමිති පිහිටවමින් ඒ අවශ්‍ය සියලු සංවිධාන කටයුතු ඉතා සාර්ථකව සිද්ධ කරමින් යනවා. පක්ෂයක් හැටියට අපි මීළඟට පැවැත්වෙන්නේ කුමන මැතිවරණයද ඡන්ද විමසීමද එහි නැවතත් ශ්‍රී ලංකාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අපි ඉටු කරමින් සිටිනවා. ඒක ඒක තමයි අපේ පක්ෂය හැටියට අපේ අරමුණ. නමුත් ඔබෝයි කියන කාරණා සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ පක්ෂයක් නෙමෙයි, ඒක ජනතාව විසින් තීරණය කළ යුතු කාරණයක්. දැන් රටේම කතාබහට ලක් වෙනකොට ඊළඟට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැවත අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන්න සූදානම් වෙනවා යයි කියලා එතුමාටත් ආරංචි වෙලා ඇති. එතකොට එතුමන්ලාත් ඔබතුමන්ලා සාකච්ඡා කරන්නත් ඇති මේ මොකද්ද මේ කතා වෙන්නේ, ජනතාවත් මේ රටේ මෙහෙම කතාවක් ඇති වෙලා තියෙනවා කියලා කතා වෙන්න ඇති. එතුමා මොන වගේ මතයකද ඉන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා මේ වෙලාවේ මොන වගේ මතයකද ඉන්නේ? එතුමා අගමැති ධූරය බාර ගන්න සූදානමක් තියනවද? එතුමා කැමැත්තක් තියනවද ඒක බාර ගන්න? එහෙම එතුමාගේ මතය එතුමා මැයි දිනේදී සමස්ත ජනතාව ඉදිරියේදී මේ රටට ප්‍රකාශ කරා. එතුමා ඉතා පැහැදිලිව කිව්වා මේ රටේ ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නත් මේ රටේ ජනතාව වෙනුවෙන් බලය අතාරින්නටත් පුළුවන් නායකයෙක් කියලා. එතුමා එක ක්‍රියාවෙන් ඔප්පු කළ නායකයෙක්. ඉතින් එතනින් එහාට මං හිතන්නේ ඒක ජනතාව තේරුම් ගත යුතු කාරණයක්. ඒ කියන්නේ යම් විදියකින් අග්‍රාමාත්‍ය තනතුර එතුමන්ට ලැබෙනවා නම් එතුමා ඒක බාර ගන්න සූදානම් කියන එකනේ ඔබතුමා කියන්නේ. අපි පක්ෂයක් හැටියට ප්‍රකාශ කරන්නේ එතුමා නැවත වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා නම් ඒක අපි මේ ජනතාවට හොර රහසේ හමුදාව දාගෙන රැකවල් දාගෙන මේ ජනතා මතයට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. අපි මේ රටේ බහුතර ජනතාවගේ ආශිර්වාදයෙන් තමයි එවැනි තීරණයක් තීන්දුවක් ගන්නවා නම් කරන්නේ. දැන් ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලන පක්ෂයේ ලේකම්තුමා ඔබතුමා. දැන් රටේ මේ වෙනකොට ප්‍රධානම ස්ථානවල දැවැන්ත ආරක්ෂාවක් යොදවලා තියෙනවා. හමුදාව ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය පොලිසිය යොදවලා තියෙනවා. ජනතාවටත් කුතුහලයක් ඇති වෙලා තියෙනවා මොකද්ද මේ වෙන්නේ, මොකද්ද මේ වෙලා තියෙන්නේ. නිසි පැහැදිලි කිරීමක් තවමත් දකින්න ලැබෙන්නේ නැහැ. ඔබතුමාට වාර්තා වෙන තොරතුරු අනුව මොකද්ද මේ ආරක්ෂාව මෙතරම් ආරක්ෂාවක් යොදවන්න හේතුව මොකද්ද? මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ? නැහැ, ඔබ අමතක කරන්න එපා. මේ රට ත්‍රස්තවාදයට මුහුණ දුන්නු රටක්. පසුගිය වසරේ මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 3 in 1 සහ මේ රටේ අගමැතිවරයාගේ නිවාස පොලිසිය හමුදා බලන් ඉදිද්දි මහ දවාලේ ගිනිබත් කරපු රටක්. එවැනි ත්‍රස්තවාදයක් තිබිච්ච රටක් පාලනය කරනකොට මේ රට නැවත යම්කිසි ස්ථාවරත්වයකට පැමිණෙමින් සිටින අවස්ථාවේ මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට පුළුවන් නැවත වතාවක් මේ රට විනාශ කළා, මේ රටේ ආර්ථිකය විනාශ කළා, මේ රටේ ජනතාව දුක් විඳින තත්ත්වයට පත් කළා. ඒ දුක මතින් ඔවුන්ව තමන්ගේ අදහසට නතු කර ගැනීමේ ඒ ඉතාම පහත් උත්සාහයක යෙදෙන්න. ඉතින් ඒක මං හිතන්නේ අපි ඒක ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් මට උත්තර දෙකක් දෙන්න තියෙන්නේ. පළවෙනි කොටස තමයි මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ. එය කිසිසේත්ම මේ ආරක්ෂාව තර කිරීමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා හොර රහසේ අග්‍රාමාත්‍යවරයා කරනවා කියන ওই මේ වැරදි තොරතුරත් අතර සම්බන්ධයක් නැහැ. දෙවෙනි කාරණය තමයි එවැනි
රජයට රටට යම් කිසි තර්ජනයක් තියෙනවා නම් එය ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම කළ යුත්තේ මම නෙමෙයි පක්ෂ ලේකම්වරයා හැටියට එය ආරක්ෂක අමාත්‍යවරයා හෝ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ප්‍රකාශ කළ යුතු කාරණයක් එවැනි කාරණයක් මා විසින් ප්‍රකාශ කිරීම රටට රටේ ආරක්ෂාවට ප්‍රඥා ගෝචර වෙන්නේ නැහැ මත් නැති හින්දා පොඩක් එක දැනුවත් වෙන තමයි මම මේ ඔබතුමා මේක අහන්නේ දැන් අපි කිමුකෝ වැරදිලා හරි මං කියන්නේ දැන් පාර්ලිමේන්තුව තුල දැන් යම් කිසි විදියකට දැන් මේ තියෙන කතාවත් එක්ක වහින්ද රාජපක්ෂ මහත්මයාට නැවත අගමැති ධූරය දෙනවා ය කියන කතාවත් එක්කම දැන් කතාවක් එළිය යන හින්දා අපි මේ අහන්නේ අපි දන්නේ නැහැ ඒක ඇත්ත නැත්ත මොකද කියන එක යම් කිසි විදියකට ඔහු අග්‍රාමාත්‍ය ධූරය බාර ගත්තොත්ින් වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ ජනාධිපතිවරයා ඔහු පත් කළොත්ින් අසංකලව අග්‍රාමාත්‍ය ධූරය බාර ගත්තොත්ින් ඊට පස්සේ වැරදිලා හරි හිටපු ජනාධිපතිවරයා දැන් ඉන්න ජනාධිපතිවරයා ඉවත් වුණොත් මොකද්ද වෙන්නේ අතන මේ කියන්නේ මොකද්ද වෙන්නේ හරි ක්‍රමවේදය මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයාට දෙපාරකට පස්සේ නැවත ජනාධිපති වූ ධූරය සඳහා ඉදිරිපත් වෙන හැකියාවක් තිබෙන්නේ නැහැ මොකද්ද තාක්ෂණික කාරණාව වැරදිලා හරි මේ නැවත වර්තමානයේ අග්‍රාමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහත්මයා බාරගත්තොතින් ඊට පස්සේ නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්මයා වැරදිලා හරි මේ ධූරයෙන් ඉවත් වුණොතින් මොකද කෙටි කාලයකට හරි මොකක් හරි මෙතුමාට නැවත ජනාධිපති ධූරය ලැබෙන මොකද්ද තාක්ෂණික කාරණාව ඔබගේ ප්‍රශ්නය අදාළ නැත මොකද බැරි වෙලාවත් අගමැතිවරු බිහි වෙන්නේ නැහැ රටක අගමැතිවරු බැරි වෙලාවත් බිහි වෙන්නේ නැහැ රටක අගමැතිවරු බිහි වෙන්නේ ඊටාම කල්පනා කළා ලොකු සැලසුමක් ඇතුව බැරි වෙලා බිහි වෙන අගමැතිවරු රටවල් වල නැහැ ඒක නිසා මං හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දීම අවශ්‍ය වෙන්නේ නැහැ නෑ හරි බැරි වෙලා නෙමෙයි අනිවාර්යෙන්ම අසං කරනවා කියලා කිමුකෝ ජන අගම වෙන්නේ නැහැ ඒක තමයි අපි අපි හිතලුවක් ඉදර ගමුකෝ මන් දිතුමා නෑ මම මේ තාක්ෂණික කාරණා ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා ප්‍රමාද වෙයි පැමිණියේ මේ ස්ථානයේ නෑ මං ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා මේ එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නෑ මන් දිතුමා මං අහන්නේ ඒක නෙමෙයි මං හිතන්නේ ඒතර ඊට වැඩිය කතා කරන එක තේරුමක් නැහැ මොකද මං ඉතා පැහැදිලිව කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ජනතාවට හොරෙන් හමුදා රැකවල් මැද්දේ තනතුරු ගන්න පුද්ගලයෙක් නෙමෙයි ඔහු මේ රටේ ජනතාව ඉදිරියේ ජනතා ආශිර්වාදයෙන් තනතුරු ගත්ත පුද්ගලයෙක් ඉදිරියටත් එහෙමම තමයි. දැන් ඔබතුමා සඳහන් කරා මේ ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් කියන කාරණාවේදී මේ පක්ෂයේ එහෙම සම්බන්ධයක් නැහැ කියන එක. හැබැයි මොකද්ද අදහස මොකද්ද දැන් ආණ්ඩුකාරවරුන්ට ඉවත් වෙන්න කියලා යෝජනා කරද්දී එතකොට මොකද්ද ඔබතුමාගේ පක්ෂයේ මතය මොකද්ද? නෑ අපේ පක්ෂයේ මතය ආණ්ඩුකාරවරු කියන්නේ රටේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් පළාත් සඳහා. එතකොට දැනට මේ රටේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. ඒ අවාසනාවන්ත තත්ත්වය තමයි රටේ පළාත් සභා කියන සංකල්පය මේ රටේ බිහිවෙන්නේ එක් එක් පළාතට ආවේනික වූ තත්ත්වයන් මත ඒ පළාතේ මහජන නියෝජිතයින් හරහා එම පළාතේ තීන්දු තීරණ ගැනීම කියන කාරණය මුල් කරගෙන. නමුත් ඉතාම අවාසනාවන්ත ආකාරයට පහුගිය යහපාලන රජය මගින් පළාත් පාලන මැතිවරණය සමා වෙන පළාත් සභා මැතිවරණය අතුරුදහන් කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට ලංකාවේ පළාත් සභා සියල්ල ක්‍රියාත්මකයි. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ මහජන නියෝජිතයින් හරහා නෙවෙයි ජනාධිපතිවරයා විසින් පත්කනු ලැබූ ආණ්ඩුකාරවරුන් පිරිසක් හරහා. ඉතින් මේ තත්ත්වය ඉතාම වැරදි සහගත සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක්. ඒ වුණත් එහෙම තමයි දැන්ට කටයුතු සිද්ධ වෙමින් පවතින්නේ. ඉතින් මේ තත්ත්වය තුළ ආණ්ඩුකාරවරයා වෙත තමයි පළාත් සභාවේ මහ ඇමතිවරයා, පළාත් සභාවේ කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙක්, ඒ වගේම මහජන නියෝජිතයන් සියල්ල විසින් ඉටු කරපු වගකීම් මේ පළාත් සභාවක ඉන්න තනි පුද්ගලයෙක්ගේ අතට දීලා තියෙනවා ජනාධිපතිවරයාගේ ලිපියක් මගින්. එතකොට කිසියම් අවස්ථාවක ජනාධිපතිවරයාට හැඟී යනවා නම් මේ පුද්ගලයා ඒ පළාත තුල සිදුවිය යුතු සේවය නිසියාකාරයෙන් ඉටු කරන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් රජයේ ප්‍රතිපත්ති මත සිදු කරන්නේ නැහැ කියලා. ඒ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමේ සම්පූර්ණ අයිතිය ජනාධිපතිවරයා සතුව තියෙනවා. ඉතින් ඒ අයිතියට මැදිහත් වන්න පක්ෂයක් හැටියට අපි කටයුතු කරන්නේ නැහැ කියන එක තමයි අපි මූලිකව ප්‍රකාශ කර සිටියේ.
තීරණ පුවතකට එහා කී රටගෙන කුමක්